तुम्हारा राज्य परिपालन कलमला का है मित्र माय बगानो अब तो वार्ता करते बोला तुम्हारा अद आलू तमात्यां से कदी उरुंदी लानी इंदी आए का ओ श्रीलंका वे पावतीना सिनेमा शाला पाउच्चीले का हिमिकरुवन सतु एवा लांकी का सिनेमा सेस्त्रे आरंभे इसी टम दिवेइन तुला पावतना सिनेमा शाला चित्रपटी प्रदर्शने क्रीम संधा मिलीमीटर तीस पाहे प्रोजेक्टर्स तमाई भाविता करनु लगुए नमुत अनेकुत रटवल सिनेमा सेस्त्रे डिजिटल ताक्षणे भाविता करनो दैनट देशीय चित्रपट निष्पादने संधा भाविता करनु लबन सेल्युलॉइड सेयापट नवीन ताक्षणे हमुए अभावेट अमीन तीनो एनिसा देशीय चित्रपट कर्मांत्य नवताक्षणे समग गैलपीम संधा दिवेने अति सियलुम सिनेमा शाला संधा डिजिटल ताक्षणे हंदुन्ना दीम कलई इतु अति अतर ए संधा वन जातिक प्रतिपत्याक सकस्क्रीमट अवश्य पीवर गणिमीन जनमाध्य हा प्रवृत्यमात्यांश विसिन सिनेमा शाला संधा तूके ताक्षणे हंदुन्ना दीमट अवश्य क्रियावली आरंभकर तिबेनो දැනට දිවයිනපුරා ක්‍රියාත්මක තත්ත්වයේ සිනමා ශාලා 173ක් තියෙනවා එම සිනමා ශාලා වලින් 2K සිනමා ශාලා 53ක්ද 4K සිනමා ශාලා 3ක්ද අවර තාක්ෂණයෙන් චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලබන සිනමා ශාලා 85ක්ද මිලිමීටර් 35 පට මගින් චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලබන සිනමා ශාලා 32ක්ද පවතිනවා ඉහත සිනමා ශාලා 173 අතරින් सिनेमा शाला एक दाहतक डिजिटल ताक्षण परिवर्तने कलयुत तिबेन सिनेमा शाला डिजिटल प्रक्षेपण यंत्र स्थापित किरीमट मिलियन हतक पमन व्यवेनो तिवेने सिनेमा शाला एक दाहतक डिजिटल ताक्षण परिवर्तने कलयुत पवतिन निस्सा ये संधा विशाल मुदलक दरीमट सिधुवेन बेवीन सिनेमा शाला हिमियन पौज्जलिक वेदवीन सिनेमा शाला डिजिटल करणे करगत युतुवेनो එබැවින් සිනමා ශාලා සඳහා ණය ලබා දීම සම්බන්ධයෙන් මේ වෙන විට ජාතික චිත්‍රපට සංස්ථාව බැංකු සමග සාකච්ඡා කරමින් පවතිනවා ආ අදාළ නොවේ ඔබසුති ඔබතුමත් ජනමාධ්‍ය අමාත්‍යතුමායලා ඉන්න වෙලාවේ මේ පිළිබඳව මම අවධානය යොමු කළා එතකොට ඇතර මේ සිනමා ශාලා හිමියන් ඉල්ලා සිටින්නේ රජයේ ආධාරයක් නෙමෙයි ඔවුන්ට යම්කිසි ආකාරයක පහසුදායි ණය ක්‍රමවේදයක් දැන්ටවත් ඔබතුමා පිළිගන්නේ නැති මේක සැලකිත මට්ටමක ප්‍රමාදයක් තිබෙනවා කියලා. ඒ වගේම ඔබතුමාලා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ ඔබතුමාලා පොරොන්දුන අයවැයදී මේ චිත්‍රපට සංරක්ෂණය පිළිබඳව අවධානය යොමු කරනවා කියලා ඒ ගැන යම් මුදල් ප්‍රතිපාදනකුත් වෙන් කළා. හැබැයි මම දන්න හැටියට තවමත් ඒකට අත තියලා නැහැ. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ මේක තිබෙන්නේ පෞද්ගලික අංශයේ. ඒ නිසා ඔන්න ඔය මිලිමීටර් 35 රීල් එක සම්පූර්ණයෙන් විනාශ කළා තමයි සංරක්ෂණය කරන්නේ. මෙන්න ඔය චිත්‍රපට සංරක්ෂණයට රජය වේගවත් මැදිහත් වීමක් කරන්න ගනු ලබන පියවර මොනවද ඔබ ඔබතුමා කිව්ව වගේ ඒ වෙලාවේ අයවැයනොත් මුදල් වෙන් කරලා තිබුණා මම ඒ විශේෂ බාර ඇමතිවරයාව එකට හිටපු නිසා මම දන්න මුදල් වෙන් කරගන්න පුළුවන් වෙච්ච බව නමුත් වර්තමාන ප්‍රගතිය පිළිබඳව මේකේ තිබුණේ නැහැ අපි ඇමතුමාට යොමු කරමු ඒ ගැන කියන්න මේ ඩිජිටල් කරන එක ඉතාම හදිස්සි කරන්න ඔබතුමා ඉතා වැදගත් අදහස් අයවැය විවාදෙදි ප්‍රකාශ කරා අපි ඒ වෙලාවේ දිනවකවානු දාගෙන සිනමා ශාලා හිමියෝ ගෙන්නලා මේ වැඩ කටයුත්ත ඉස්සරහට ගෙනියනකොට පරිවර්තනයක් වුණා. දැන් වර්තමාන ඇමතුමා ඒකට අත ගහලා තියෙන මං හිතන්නේ ඒක අවශ්‍යතාවය ඉතාමත්ම අවශ්‍යයි. කඩිනමින් කරගන්න අපි ඔක්කොම එකතු වෙමු. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු කතානායකතුමනි. දැන් අපි මේ විටින් විට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවා මේ තනින් තන පැන නගින ජාතිවාදී ගැටුම් පිළිබඳව. ඇතරම යුද්ධය කාලෙදිත් යුද්ධය අවසන් වෙලා අවුරුදු 10ක් ගත වුණත් අපට තවම මේ ජාතිවාදී දෘෂ්ටිය මතවාදයේ පැරදීම සඳහා සිනමාවෙන් කරන්න ඕන දේවල් ටික කරලා නැහැ. ඒක සාමාන්‍ය දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙත් අප්‍රිකාවේ වර්ණ ભેදවාදී අරගලෙන් පස්සෙත් රජයේ මැදිහත් වෙලා ජනතාව අතර සංහිඳියාව සමගිය ඇති කිරීම සඳහා සිනමාව පාවිච්චි කළා. මම හිතන් දැන් පෙන්නුම් කරන්නේ දැන් අපි 2008 ඉඳන් ගත්තොත් මේ ඓතිහාසික කතා මුල් කරගත්ත ඒවට තමයි වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන්නේ. ඒවට තමයි පෞද්ගලික අංශය ව්‍යාපාරිකයනොත් මුදල් ආයෝජනය කරන්නේ. ඒ නිසා මේ සිනමාව පැත්තෙන් මෙන්න මේ ජාතිවාදී දෘෂ්ටිවාදය පරාජය කිරීම සඳහා රජයට කරන්න පුළුවන් දේවල් මොනවද සමම යෝජනා කරන්නේ ඇත්තටම එවැනි චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සඳහා චිත්‍රපට සඳහා යම් ප්‍රතිපාදනයක් ලබා දීලා මේ ක්‍රියාවලිය වේගවත් කරන්න කියලා එහෙම නැත්නම් අපි මේ මොකක් හරි සිදුවීමක් වුණාට පස්සේදී ඒ ගැන සාකච්ඡා කිරීමෙන් හරි
නැත්තම් වන්දපෙත්ත ගැන කතා කිරීම හරිය ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. ඔව් කතානායකතුමනි සිනමාවේ උන්නති වෙනුවෙන් එතුමා හැමදාම ඉතාම හරවත් අදහස් ඉදිරිපත් කරනවා රාජ්‍ය පරිපාලන ඇමතුමා යටතේ තියෙන මේ විෂය අපි එතුමාගේ අවධානයට යොමු කරමු. බොහොම තුති. ගරු ලකී ජයවර්ධන මැතිතුමා සමහම. ආ ගරු චමින්ද විජේසේරි මැතිතුමා. ඔව්. ආනගරු කතානායක. ජාපන ඇමතුමාගේ ඇසීමට